ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ හරිද හරියටම කියන මම උදේෂ්‍යානිට මේ ගෙදර ප්‍රථම නවදාහනේ උදෑසන පුවත් සිරස්තල වෙත ග්‍රාම නිලධාරි නැතුළු ශේෂ්ත්‍ර නිලධාරීන් ගම්මට්ටමේදී මුහුණ දෙන ගැටලු සොයා බැලීමට වෙනමව පොලිස් නිලධාරියෙක් අගමැති කියයි රටේ පවතින තත්ත්වය හමුවේ ජල සහ විදුලි බිල්පත් ගෙවීම් රජය විසින් දැරිය යුතුයි සජිත් පවසයි පෞද්ගලික සහ ලංගම බස් රථ සහ දුම්රිය වල ආසන ගන්නට මගින් ප්‍රවාහනය කිරීම අද සිට ප්‍රථම නවදාහනේ දේශීය පුවත් වෙත ග්‍රාම නිලධාරීන් ඇතුළු ශේෂ්ත්‍ර නිලධාරීන් ගම්මට්ටමේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සුව බැලීම සඳහා පොලිස් ප්‍රතිවරයා හරහා පොලිස් නිලධාරියෙක් පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා කොරෝනා වෛරසයේ පාලනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට සහන සැලසීමට රජය ක්‍රියාත්මක කළ වැඩසටහන ඉදිරියට ගෙන යාමේදී ග්‍රාම නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් ශ්‍රී ලංකා කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන් මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් එම ශේෂ්ත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතින් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් විජේරාම ඩිල් නිවසේදී පැවැත්වුණා ආදායම් අහිමි වූ ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතරතුර ග්‍රාම නිලධාරීන් ඇතුළු ශේෂ්ත්‍ර නිලධාරීන් මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා චබුවතර ඉදිරියේදී එවැනි අපහසුතාවයන් නැතිවීම වැළැක්වීම සඳහා මෙම නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනමම පොලිස් නිලධාරියෙක් පත් කිරීම සුදුසු බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා ජනතාව සමග සමීපව කටයුතු කරන බැවින් සිය වෘත්තිකීන් නිරන්තරයෙන් බාහිර පරිසරයට නිරාවරණය වන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මුඛ ආවරණ සහ අත්වැසුම් ලබා දීම සුදුසු බව මෙහිදී වෘත්ති සමිති නායකයින් පෙන්වා දී තිබෙනවා මෙම නිලධාරීන්ට අවශ්‍ය මුඛ ආවරණ සහ අත්වැසුම් කඩිනමින් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. රට තුල පවතින තත්ත්වයේ හමුවේ විදුලි සහ ජල බිල්පත් ගෙවීමට ජනතාවට නොහැකි බැවින් ඒ සියලු ගෙවීම් රජය විසින් දැරිය යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. අසහනයට පීඩනයට පත් වී සිටින ජනතාවට රජය ලබා දෙන සහන ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. දැන් අද වෙනකොට අපේ රටේ ජනතාවගේ නිවෙස්වලට වතුර බිල එවැගේම විදුලි බිල එමින් පවතිනවා. මම අහන්න කැමතියි මේ වතුර බිල විදුලි බිල මේ කොරෝනා වසංගතයේ ක්‍රියාත්මක වෙන කාලවකවානුව තුළ කිසිසේත්ම රජයට අදහසක් නැද්ද මේ වතුර බිලයි විදුලි බිලයි රජයට දරා ගන්න මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ වගේම අනෙකුත් රටවල්වල රැකියාව අහිමි වෙච්ච සියලුම දෙනාට වැටුප් වේතන පඩි ලබා දෙන්නට ඒ රටවල්වල කටයුතු කරනවා. අද අපේ රටේ බලධාරීන් පඩි දෙක තුනක් තමන්ගේ සුඛ විහරණය උදෙසා උපයෝගී කරගෙන රාජ්‍ය සේවකීන්ටත් රටේ ජනතාවටත් කියනවා කරුණා කරලා බඩ පටි තද කරගන්න කියලා. අනෙකුත් රටවල්වල සම්පූර්ණ වැටුප රජයේ අනුග්‍රහයෙන් ලබා දෙනකොට ඇයි අපේ රටේ රජයට බැරි මේ වැටුප් ලබන සේවක සේවිකාවන් වෙනුවෙන් ඒ බරපැන රජයට දරන්න. මේ වෙලාවේ දැඩි පීඩනයකට අසහනයට ලක් වී සිටින අපේ රටේ ජනතාවට විදුලි බිලයි ජල බිලයි කරුණා කරලා ඒ බරපැන රජයේ දරා ගන්නට කාලය ඇවිල්ලා තියෙනවා. මේ මිනිසුන්ට හුස්ම ගන්නට මේ අවස්ථාවේ ශක්තිය දෙන්න. මේ මිනිසුන්ට తాවකාලිකව හෝ මේ සහනය ලබා දීලා ජන පීඩනය අවම කරන්න. අපේ රටේ ජනතාව හැමදාම ජල බිල විදුලි බිල ගෙවන්නේ කියලා කියන්නේ නැහැ. හැමදාම පඩිපත රජයේ මුදල් වලින් බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් ලබා දෙන්නේ කියලා කියන්නේ නැහැ. නමුත් මේ අමාරු කාලය තුල මේ රටේ ජනතාව රැක බලා ගැනීම වර්තමාන රජයේ වගකීමයි. ඇඳින් කීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පුද්ගලික හා ලංගම බස් රථ හා දුම්රියවල ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය කිරීම සඳහා අද සිට අවසර ලබා දීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ කොළඹදී පැවති සාකච්ඡාවකදී ඇඳිරි නීතිය ලේල් කිරීමෙන් අනතුරුව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරී සඳහා වාර්තා කරන සේවකින් සඳහා ප්‍රවාහන සේවා විධිමත් කිරීම සම්බන්ධයෙන් අපිට CTB එකට තියෙන බස් රථ 5200ක් විතර තමයි ධාවනය කරන්න පුළුවන් මට්ටමේවා තියෙන්නේ. පෞද්ගලික අංශේ 20000කට වැඩිය බස් රථ ප්‍රමාණයක් තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා මේ තියෙන තත්ත්වෙට ධාවනය සාමාන්‍ය පරිදි ධාවනය කරන්න ගත්තත් ඔබ දන්නවා මේ සියලු බස් රථ ධාවනය කරද්දිත් සීට් ගන්නටත් නෙවෙයි ඊටත් වඩා විශාල පිරිසක් නැගිටලත් ගිහිල්ලා පාලනය කරගන්න බැරි මට්ටමක් තිබුණේ. ඉතින් අද තියෙන මේ සෞඛ්‍ය විධිවිධාන නීති රීති අනුව ගමන් කරන්න ගියොත් ලොකු තදබදයක් ඇති වෙනවා. ඒ වගේම මගින් පීඩාවටපත් වෙනවා. සමෝ නැවතත් කියන්නේ ඒ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සාමාන්‍ය ගමනාගමණයට එකතු වෙන්න එපා කිය. මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙන අතරතුර වෛද්‍ය අනිල් ජයසිංහ මහතාගෙන් ලැබුණු දුරකථන පණිවිඩයකට අනුව ප්‍රවාහනයේදී පනව ඇති නීති ලිහිල් කිරීමට තීරණය වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමත් එක්ක තමයි කතා කරේ කොහොමද අපි මේකට
අනුගත වෙන්නේ කියලා එතුමා දැන් කිව්වේ බස් රථවල සීට් ගන්නට ගෙනියෑම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අවසර ලැබෙනවා එතකොට අපිට හෙට ඉඳලා අපිට සීට් ගන්නට ගෙනියන්න පුළුවන් ඒ වගේම දිස්ත්‍රික් මට්ටම තමයි තවමත් ක්‍රියාත්මක කරන්න මේ අවශ්‍ය කියලා කිව්වා ඊට එහා යන්න එපා කියන එක කිව්වා ඒ වගේම දුම්රියේ දැනට යන අර බුකින් සිස්ටම් එක වෙනුවට මුදල් ගෙවල යන්න අවස්ථාව දෙන්න කියන එක පිළිබඳව කරපු ඉල්ලීමට ඒ එකඟතාවය තියෙනවා ඒ වගේම දුම්රියේ යනකොට අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයට හෝ පෞද්ගලික අංශයට යෑම තහවුරු කිරීම අවශ්‍යයි ඔය දෙක දිස්ත්‍රික් සීමා වලින් පිටට යන්න ඉදිරි දිනවල වෙනකොට තවත් සහන ඇති වෙයි මේ තදබදයක් නැති වෙනවා ඒ වගේම ලබන සමුදා වෙනකොට අපිට හොඳ තත්යක් නිර්මාණය වුණොත් රටම විවෘත කරන්න පුළුවන් වෙයි කියලා තමයි මගේ නම් තියෙන පෞද්ගලික විශ්වාසය කොරෝනා වසංගතයට මුහුණ දෙමින් රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරා ගෙන යාමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා පවසනවා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා මේ විපක්ෂයේ දේශපාලන පක්ෂ පුද්ගලයන් විශාල වියවුලක් ඇති කරමින් ඉන්නව රට මෙහෙම ඇරීම සම්පූර්ණ විශාල විනාශයක් කියලා. හැබැයි මතක තබාගත යුතු කාරණේ තමයි ලෝකයේ ඇමරිකාව වගේ රටවල් නැත්නම් අනිකුත් රටවල් ගත්තම එංගලන්තය වගේ රටවල් ගත්තම මේ හැම රටක්ම වහලා තියෙන වෙලාවේ තමයි විශාල ප්‍රමාණයක් වැඩි වුණේ රෝගීන්ගේ තත්ත්වය. ඒ නිසා මම හිතන්නේ අපි මේ අර්බුදයට මුහුණ දෙමින් මෙය තුල ජීවත් වෙමින් අපිට ඉදිරිය අවුරුදු එකහමාරක් විතර යනකල් අපිට මම හිතන්නේ රටක් විදියට අපිට මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතන්නේ රජයේ විදියට මේක වහලා තැබීම තුල අපේ ආර්ථිකය කඩාවට අපේ දේශීය නිෂ්පාදන ටික කඩාවටලා අපේ රටේ ව්‍යාපාරිකයන් සියල්ල කඩාවටලා රට විනාශ කරන්න දෙන්නේ නැතුව තමයි මේ රට නැවත ගොඩ ගන්න පුළුවන් විදිය වැඩපිළිලක් අධිකරණ ජනාධිපතිතුමත් ගරුවක් ග්‍රාමත්තුමත් රජයත් එකතු වෙලා මේ ක්‍රියාදාමයට අත දීලා තියෙනවා. ඒ නිසා අපි ඒකට සහයෝගය දිය යුතුයි. ඒ වගේම සෞඛ්‍ය අංශවල අදහස් උදහස් ඔවුන්ගේ උපදෙස් අනිවාර්යයෙන් 100%ක් පිළි අරගෙන අපි ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණය මම මෙතනදී අදහස් කරනවා. යනුව ඒක තමයි අපිට ඊළඟට ගන්න තියෙන ක්‍රියාදාමයෙන් ඉතාම කල්පනාකාරී වැඩ කටයුතු වලයි යෙදෙන්න ඕන අවස්ථාවක් විශේෂයෙන්ම මූලික අයිතිවාසිකම වෙන්නේ රටක ඡන්දය පැවැත්වීම වසර දෙකක් ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතන ඡන්දය කල් දැම්ම පළාත් සභා වසර දෙකක් කල් දැම්ම සමහර පාර්ශව තව වසර දෙකක් පාර්ලිමේන්තු මැතිවරණයේ කල් දැමීම සඳහා උත්සාහයන් කරනවා කණගාටුව අයිතිවාසිකම් නිදහස් සාධාරණ ඡන්ද වෙනුවෙන් පෙනී සිටින සමහර නියෝජිතයොත් අද මැතිවරණේ පයි කියලා කියන තරම් නිර්ලජ්ජිත අන්තවාදී කල්ලි කණ්ඩායම් වල මත මේ රට තුල නැවත ස්ථාපනය කිරීම සඳහා උත්සාහ දරන බලවේගවල එකට එකතු වෙන්න හදලා තියෙනවා. කඩා වැටලා තියෙන ආර්ථිකය ගොඩ නගන්න, ඒ වගේම රට ශක්තිමත් කරන්න ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක් තිබිය යුතුයි. ඒ සඳහා අනිවාර්යයෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතු වෙනවා. ඒ නිසා මම හිතන්නේ විපක්ෂය අද තමන්ගේ මැතිවරණය ජයග්‍රහණය කරන්න බැරුව ආණ්ඩුවේ ඉන්න කාලවකවානුවේ තුලදී පවා මැතිවරණ කල් දාපු කණ්ඩායම තමයි නැවත නැවතත් මේ මැතිවරණය නතර කරන්න කියලා ඉල්ලීම කරන්නේ. ඉතින් අපි ඉල්ලීම කරන්නේ මේක සෞඛ්‍ය අංශය නිර්දේශ කරනවා නම් මැතිවරණ කොමිෂමට හැකියාව තියෙනවා මැතිවරණය ඉතාමත් කඩිනමින් පවත්වලා අවසන් කරන්න. මොකද අද තියෙන තත්ත්වය නැමේ තවත් ඉදිරියට වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අද පාලනය කරලා තියෙන තත්ත්වය තුලින් මැතිවරණය තමයි හිතන්නේ පවත්වන්න හැකියාවක් තියෙනවා. මෙරට ආර්ථිකයේ කඩාවැටීම කොරෝනා වෛරසයේ පැමිණීමට පෙර සිටම සිදු වූක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලිව අපිට පෙනී යනවා මේ රාජ්‍ය සේවකයන්ගේ පඩිය ඉල්ලන්නේ මේ කොරෝනා වෛරසයෙන් අපේ රටේ ආර්ථිකයට ඇතිවෙන පීඩනය නිසාම නෙවෙයි. මේක ඇත්ත වශයෙන්ම අපේ රටේ ඉන්න පුරවැසියන්ට ඡන්දදායකයන්ට අනතුරු ඇඟවීමක් වෙලා තියෙනවා. මම සහතික කරලා අපිට පෙන්වන්න පුළුවන් මේ රටේ මූල්‍ය කළමනාකරණය අනාගෙන තියෙනවා රජය කොරෝනාවට කලින් මේ රටේ මූල්‍ය අර්බුදයකට රට තල්ලු කරලා තිබුණා. එතකොටම තමයි මේ සහන වරප්‍රසාද කපන්න පටන් ගත්තේ. දැන් ආණ්ඩුවට බේරෙන්න කොරෝනාව පෙන්වනවා ජනතාවට කොරෝනාව නිසා පඩිය දෙන්න එහෙම නැත්නම් තව එකක් දෙන්න කියලා මිනිසුන්ට දෙන ටික ඔක්කොම කපන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. මේ රටේ පරිපාලන සේවයේ බොහොම දීර්ඝ ඉතිහාසයක් තියෙන ආසියාවේ තිබ්බ විශිෂ්ටතම පරිපාලන සේවය. අද ඒක දැන් විනාශ වෙලා යනවා. අපි අහනවා රජයේ සේවකින්ගෙන් මේකටද මේ ආණ්ඩුවට ඡන්ද දුන්නේ කියලා. අපි පාර්ලිමේන්තුවේ පළවෙනි මාස අතරට අප්‍රේල් 30 වෙනකන් අතුරු සම්මත ගෙනුවාන් කනුවත කළා. ඒ පාර්ලිමේන්තුවේ හැමදාම ණය සීමාවක් තියෙනවා. ඒ ණය සීමාවෙන් එහාට පුළුවන් කමක් වෙන එකක් නැහැ. ඊට එහා යන්න මොකද පාර්ලිමේන්තුවේ බලතල තියෙන්නේ. පේනවනේ ප්‍රජාතන්ත්‍රවාදී විනාශ වෙන ලකුණු කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිති අයින් කරගෙන යනවා සමාජ මාධ්‍ය ජාලාවලින් පටන් ගත්තේ. රජයේ සේවකයෝ කටයුතු කරද්දී ඒගොල්ලෝ මාරු කරනවා. ඒගොල්ලන්ට තර්ජනය කරනවා.
අපි 19 වෙනි ව්‍යවස්ථාවෙන් දුන්න ස්වාධීන අයිතිය දැන් අද විනාශ කරගනි සංධානගත පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් ඊයේ දින පැවැත්ුණා ඡන්දේ දිනේ ගැන තීරණයක් ගත්තේ නැහැ අපි කියන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ මතය අනුව ජනතාවගේ ජීවිත ගැන දේශපාලනඥයන්ටවත් මැතිවරණ කොමිසමටවත් තීරණ ගන්න අමාරුයි සෞඛ්‍ය බලධාරීන්ගේ මතය අනුව මේක සිදුව යුතුයි කියන මතය අපි තදින්ම ඉන්නවා ඡන්දේ දිනේ ජූනි 20 ගැන මම හිතන්නේ නැවතත් කොමිසම සෞඛ්‍ය බලධාරීන් එක්ක කතා කරනවා ඒකේ වෙනසක් ගැන ඉදිරි දිනයක් ගැන තීරණයක් ගත්තේ නැහැ මොකද මැතිවරණේ පැවැත්මේ ඉතාමත් වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරියට ගෙනියන්නේ. ඒක පාර්ලිමේන්තුව ඉතාමත්ම වැදගත් රටක. නමුත් ඊටත් වඩා වැදගත් ජීවිතය කියන එක. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මේකේ තීන්දුවගත යුත්තේ නීතිමය හෝ ව්‍යවස්ථාව බලලා නෙවෙයි තනිකරම සෞඛ්‍ය තත්ත්වය බලලා. ආණ්ඩුවද ක්‍රියා කරන්නේ ජනතාවගේ ජීවිතයට වඩා බලය වුණ කියන මතයේ ඉඳලා. අපි කියන්නේ මේ රට සාමාන්‍ය තත්ත්වයට එන්න ඕන. ඒ වගේම නිදහස සාධාරණ මැතිවරණයක් තියන්න ඕන. කරුණු තුනක් පිළිබඳව අපි අවධානය යොමු කරා එකක් මැතිවරණයකදී මෙමෙ කොවිඩ් වසංගතය නැවත පැතිරවීමේ තියෙන අනතුරු ගැන කල්පනා කරන්න ඕන දෙක ඒ සඳහන් මැදිහත් වෙන රාජ්‍ය නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලක් කරන්න ඕන තුන්වෙනි කරුණ හැටියට දේශපාලන ව්‍යාපාරවලට සමතරඟකරුවල් ලෙස මැතිවරණ ව්‍යාපාර තරඟවලින් තියෙන අයිතිය තහවුරු වී තිබෙනවා ඒ කරුණ තමයි අපි විසින් පෙන්වා දෙන්න ලැබුවේ ඡන්ද කොමසාරිස් එක සාකච්ඡා කරේ මේ 40 වෙනි වතාව ඒ කතාවත් අන්තිමට වුණේ නිල මට්ටමින් මේ ඡන්ද තියන්න බැහැ කියන මට්ටම තමයි ඇවිල්ලා තියෙන්නේ ඒක තුලින් අප කිව්වා ඡන්ද කොමසාරිගේ වැඩ කටයුතු වන්නේ ඡන්ද තිබීම නෙමේ සාමාන්‍ය සම මට්ටමේ ඡන්ද තිබීමයි මිලියන් 5500ක් විතර මම හිතන්නේ වෝටන account එකේ වෙන් කළ තියෙනවා මේක අඩු ගානේ මිලියන් 15000කට 20000කට වැඩි වෙයි මිලියන් 20000ක් කියන්නේ පොඩි ගණන් නෙමෙයි ඉතින් ඒ වගේ ඡන්දයක් තියලා අන්තිමට අර්ථයක් නැතුව ඡන්දයක් ප්‍රතිඵලයක් ආවොත් ඒක ප්‍රශ්නයක් ඇති වෙන එක තමයි අපි කිව්වේ ඔබ දන්නවා මම හිතන්නේ දැන්ටමත් මැතිවරණ කොමිසමට අධිකරණයේ මතය දැනුම් දෙරතුරු තවදුරටත් මැතිවරණ කොමිසමට බලය තිබෙනවා කියන කාරණය ශ්‍රේෂ්ඨාධිකාරියෙන් දැනුම් දීලා තිබෙනවා මේ වෙනතුරුත් ඒ නිසා තවමත් මැතිවරණ කොමිසමට පුළුවන් අවශ්‍ය කරන මැතිවරණ දින නියම කිරීම හෝ ක්‍රියාදාමය සිද්ධ කරන්න දැනට අපේ ජන ජීවිතය යථාතතර පත්වන වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ආරම්භලා තිබෙනවා හැබැයි ගම් මට්ටමට ගිහිල්ලා මැතිවරණයක් තියන්න පුළුවන් වාතාවරණයක් තවමත් තිබෙනවද කියන ප්‍රශ්නේ තිබෙනවා නමුත් අදහස තිබුණේ විශේෂයෙන් දේශපාලන පක්ෂවල පිරිස් නාම යෝජනා බාර දීලා මේ විදිහට තවදුරටත් මේක ඉදිරියට ගෙනියන්න තව මාස 3ක් 4ක් ගෙනියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියන කාරණා. මම හිතන්නේ මේකට විවිධ අදහස් ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් මැතිවරණ කොමිසම තමයි තීන්දුව කළ යුත්තේ කෙසේද මේ මැතිවරණේ තියන්නේ මැතිවරණේ තියන්නේ නැත්නම් තව මාස කීපයකට මැතිවරණේ කල් යනවද කියන කාරණේ. මේ මැතිවරණේ පැවැත්වීම පිළිබඳව තියෙන අමාරුකම සහ ප්‍රායෝගික නොවන බව මම හිතන්නේ පොහොට්ටුවේ දේශපාලන නායකයෝම පවා මම දැක්කා කියනවා. සෞඛ්‍යංශවල ප්‍රධානීන්ගේ නිර්දේශ මත කරන්න කියලා ඒකෙන් පැහැදිලිව පේනවා මේ තත්ත්වය මත මැතිවරණ වලට යෑමේ තියෙන අවදානම සහ අමාරුකම නෑ ඒක තමයි අපි බලාපොරොත්තු වන අංක ලබා දෙයි කියලා අපි කිව්ව ලබා දෙන්න කියලා මොකද විශේෂයෙන්ම දැන් රජයේ සේවකයෝ ඉන්නවා නාම යෝජනා බාර දීලා ඒ අයට සේවයට එන්න කියලා තියෙනවා ඒ වගේ මැතිවරණ ව්‍යාපාරයක් කරන්න ඕන ඉතින් අපි කිව්වා නාම මේ අංක ලබා දීම කරන්න කියලා ඉතින් නමුත් ඒ තවම අපිට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ මේ මැටිවරණය නියම වශයෙන් පැවැත්වෙන්න තිබුණේ ඔක්තෝබර් මාසේ මේ මැටිවරණය කලින් කර තියන්න තීරණය කළේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ඒ නිසා ඇති වෙලා තියෙන මේ අවුල් සහගත වියවුල් සහගත තත්ත්වයට මේ දේශපාලන මුහුණුවරක් දරන බාල උත්සාහයක් අපි මැටිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියා ඡන්දය පවත්වන්න කියලා ඒ වගේම මේ තියෙන සෞඛ්‍ය තත්ත්වය ආදිය විවිධ කරුණු සාකච්ඡා කරලා අධිකරණයේ ඉදිරියේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා මේ පිළිබඳ තීරණයක් ඉදිරියේ ප්‍රකාශයට පත් කරන තත්ත්වයන් තුළ තමයි සාකච්ඡාව ඉවර වුනේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයයි නිමාවට පත්වන්නේ. අපි අලිත් හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.